එනුව අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පැවැත්ුණා. කොළඹ ජාතික රෝහල, කරාපිටිය, යාපනය, මඩකලපුව සහ පෙරාදෙණිය යන ශික්ෂණ රෝහල්, ගම්පහ, කෑගල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලේ සහ වවුනියාව යන මහ රෝහල්වල මෙන්ම මන්නාරම මූලික රෝහලේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කෙරුණා. දැන් මේ 12න් පස්සේ එන්නේ. රිපෝට් දෙන්නේ නැහැ, බෙහෙත් දෙන්නේ නැහැ, මොකුත් නැහැ දෙන්නේ. ඒක නා කරන්නේ ගෙදර යනවා දැන්. පා වෙනවනේ නැ මේක මේ විදිහට මේවා කරනකොට එක්කෙනෙක්ව තැවිලා කියන්නත් කවුරුත් නෑ. අද ස්ට්‍රයික් මොකුත් කියන්න හොයේ ඉන්න අපි පොලිමේ ඉඳගෙන. නෑ මොම් ගණන් ගන්නවත් නෑ. ඈ මේ කකුල ඉදින්දා. ආ අසාධාරණයි තමයි ඉතින් මොනා කරන්නේ. අපේම අපේ බදු ටික අරගෙන අපිටම දුප්පත් අපිට තමයි ඔක්කොම නේ කරදර. හිඟුරක්ගොඩ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටින වෘත්තීය සමිති නියෝජිතින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අපි මේක අහන්න අහන්න. අහන්න ඕක අසාධාරණ වැඩ නෙමෙයි. එහෙනම් කලින් නම් මේ කරදෙන්නේ. බරපතල අර්බුදයක් බරපතල ආගාදයක් කරා රැගෙන යමින් පවතින ඒක එක න්‍යාය පත්‍රයක එක් පියවරක් විදිහට තමයි අපි අද දවසත් මේ දකින්නේ. ඩීඑට දීමනාව කියන්නේ මේ රටේ වෛද්‍යවරුන්ටම පමණක් අනන්‍ය වූ දීමනාවක්. ඒසොර වෙන කිසිදු කණ්ඩායමකට දීමනාව ලැබෙන්නේ නැහැ. ඒක අයිති නැහැ. මේක නීති විරෝධී සටන් පාඩයක් තමයි මේ තියෙන්නේ. සිල්ලර් ක්‍රමයට කරන වැඩ වර්ජන හරහා අපි විශ්වාස කරන්නේ නැහැ මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ බලපෑමක් සිද්ධ වෙයි කියලා. මෙතර සෞඛ්‍ය සේවකයන් සහ මුදල් අමාත්‍යංශ අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ඉල්ලීම් වලට පිළිතුරු නොලැබුණොත් අකණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහනේ පවසනවා.